දැන් අද මම ඕගොල්ලන්ට දෙන්න හදන විසඳුම ඔයාලගේ ජීවිතයට කොටක් වැදගත් වෙන දෙයක්. පාඩම් කරනකොට හැමෝම මුණ දෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ එපා වීම. ඒ කියන්නේ මොකද්ද? පාඩම් කරන්න පටන් ගන්නකොටම සමහර කට්ටිය කියනවා අයියෝ මහ එපා යන වැඩක් ආයේ පොත අතර ගත්තත් ඇති මට නිින්ද යනවා. මට නිදා ගන්න ඕන නම් තමයි මම පොත අතර ගන්න. මොකද ඒක අතර ගත්ත ගමන් මට නිින්ද යනවනේ. සමහර කට්ටිය කියනවා මට මේ විෂය පෙන්වන්න බෑ. දැන් ඔහොම කියලා තමයි පටන් ගන්න. හැබැයි දැන් ඔය ඉන්න ඔයාම හිතන්නකෝ මෙන්න මෙහෙම අපි හිතමු ඔයා ෆෝන් එක අතර ගත්තා. ෆෝන් එක අතර අරගෙන ගිහිල්ලා ඔයා ඔයාගේ එක්ක සමාජ මාධ්‍ය වලට යනවා. එහෙමත් නැත්නම් ඔයා ගිහිල්ලා හිතන්නකෝ වීඩියෝ එකක් බලනවා. එහෙම නැත්නම් ගේම් එකක් ගහනවා කියලා හිතන්නකෝ. දැන් එතකොට ඔයාට එපා වෙනවද? ඔයාට මහා කම්මැලි කමක් එනවද? නෑනේ. සමහර ලාවට සමහර කට්ටිය රෑ එළි වෙනකල් බලන්නේ නේ. ඒ මූවි ක්ලිප් එකෙන් ඊළඟ මූවි ක්ලිප් එක කීකේ බල 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 යනවා. රෑ එළි වෙනකලුත් බලනවා. නිදිමත අහලකවත් නෑ. ඊට පස්සේ හිතන්නකෝ ඔයාලා මේ ටීවී බලනවා කියලා. හරි දැන් මොන ටීවී බලනකොට ඔයා කැමතිම චිත්‍රපටිය බලනවා. එහෙම නැත්නම් ඔයා කැමතිම ටීවී සීරීස් එක බලනවා. මැච් එකක් බලනවා රෑ එළි වෙනකන්. නිදිමත අහලගන් හතකවත් නැහැ. දැන් එහෙම ඉන්න ඔයාම පොත අතර ගත්ත ගමන් මොකද වෙන්නේ? අර කොහෙවත් තිබ්බේ නැති නිදිමතත් කොහෙන්ද මත හොයාගෙන එනවා. නිින්ද යනවා, කම්මැලිකමක් තියනවා, නිකන් මහා පාවිමක් තියනවා. දැන් මේක මාර වැඩක්. මේකම මිනිස්සයනේ. ඇයි මේ වෙනස් විදියකට හැසිරෙන්නේ? ඔකට බලපාන හේතුව හරි ෂොක් දෙයක්නේ. ඔකට බලපාන හේතුව තමයි මොලේ හැදෙන රසායනිකයක් තියෙනවා ඩොපමින් කියලා. දැන් මොලේ ගත්තොත් එහෙම මොලේ හැදිලා තියෙන නියුරෝන වලින්නේ. එතකොට නියුරෝන ඔක්කොම බිලියන 100ක් තියෙනවානේ. ඔය නියුරෝන එකිනෙක අතර පණිවිඩ ගෙනියන එකටනේ අපි කියන්නේ මොලේ ක්‍රියාකාරීත්වය කියලා. ඔය පණිවිඩ අරගෙන යනකොට හැදෙන එක රසායනිකයක් තමයි ඩොපමින් කියලා කියන්නේ. දැන් මේ ඩොපමින් හරි ෂොක්. ඇයි? එයා අනිකට වඩා වෙනස්. එයා හැදෙන්නේ කොහොමද? ඔයා මොන හරි දෙයක් ආසාවෙන් කරනකොට, මොන හරි දෙයක් කැමැත්තෙන් කරනකොට අන්න මොලේට පණිවිඩයක් යනවා. මෙයා මේක ආසාවෙන් කරන වැඩක්. මෙයා හරි ආදරෙන් කරන වැඩක්, ආසාවෙන් කරන වැඩක්. එහෙනම් ඩොපමින් ටිකක් වැඩිපුර හදමු. ඒ ඩොපමින් වැඩිපුර හැදෙන්න හැදෙන්න අපිට ඇති වෙනවා ලොකු ශක්තියක්. ඒ ශක්තිය, ඒ එනර්ජි එකෙන් ඔයාට එන බූස්ට් එකත් එක්ක අන්න ඔයාට නිදිමත නැතුව, කම්මැලි නැතුව මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. ඒ ආසාව ටිකක් ටිකක් අඩු වෙනකොට තමයි අන්න ඩොපමින් හැදෙන එක අඩු වෙලා කම්මැලි කම නිදිමතයි. එහෙනම් පාඩම් කරන්න පටන් ගන්නකොට ඔයා පාඩම් කරන්න පටන් ගත්තෙම එපා වෙලා කම්මැලි කැමෙන් නේද? අන්න ඕක වෙනස් කරන්න ඔයාගේ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගන්නෙ ඔන්න ඔතනින්. ඔයාලා ඉගෙන ගන්න එකට කැමති වෙන්න, ඉගෙන ගන්න එකට ආදරේ කරන්න. ඕනම දෙයක් මේක ඉගෙන ගන්න එක විතරක් නෙවෙයි, ඔයා ජීවිතේ කරන ඕනෑම දෙයක්. ඒක ආසාවෙන් පටන් ගන්න, ආදරෙන් පටන් ගන්න, කැමැත්තෙන් පටන් ගන්න. අන්න මොලේට පණිවිඩයක් යනවා. මම මේක ආසාවෙන් කරන වැඩක්. එහෙනම් ඩොපමින් වැඩිපුර හදන්න කියන පණිවිඩය ඔයා දෙනවා. ඒකෙන් එන එනර්ජි එකෙන් ඔයාට මේ වැඩේ කරන්න පුළුවන්. ඒක හන්දා මේ පාඩම් කරන ඔයගොල්ලෝ මේ අර ඉස්සර වගේ අකමැත්තෙන් මේ එපා වීමෙන් බලන්නේ නැතුව වෙනස් වෙන්න පටන් ගමු. කැමැත්තෙන් කරමු, ආසාවෙන් කරමු. ඔයාලගේම ජීවිතයට දැනෙයි ඒ වෙනස.